ඌව ඊට්ස් මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. ඇදහැලෙන අධික වර්ෂාවත් සමග අයහපත් කාලගුණ තත්ත්වයක් ඇතිව තිබෙනවා. දිවයිනට ඇදහැලෙන අධික වර්ෂාපතනය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මෙසේ අදහස් පළ කළා. දිවයිනවට 15 වායුගෝලයේ කැළඹෙන ස්වභාවයක් ඉස්මතු වෙලා තියෙනවා. මේ තත්ත්වයේ හේතු කොටගෙන දිවයිනේ බොහෝ විට වයඹ, බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම වගේ පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. සැලකිය යුතු වර්ෂාපතනයක් අපි අපේක්ෂා කරන්නේ බස්නාහිර, ගාල්ලමා අතර, ඊටමතරව සබරගමුව, මධ්‍යම වගේ පළාත්වල සාමාන්‍යයෙන් මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන බලාපොරොත්තු වෙනවා. අනෙකුත් පළාත්වල සාමාන්‍යයෙන් මිලිමීටර් 50-75 අතර මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තමයි තියෙන්නේ. මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථවාහන දහවණේදී සැලකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දී තිබෙනවා. පරිසරයේ පවතින අඳුරු ස්වභාවය හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථවාහන දහවණේදී ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කරන ලෙසයි වැඩිදුරටත් දන්වා ඇත්තේ. මේ අතර ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමග ගාල්ල ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා. ඒ හේතුවෙන් පාසල් දරුවන් ඇතුළු එම ප්‍රදේශයේ ජනතාව අපහසුතාවයට පත්ව තිබුණා. මේ අතර කළුතර නගරයට ඇදහැලෙන අධික වර්ෂාපතනයේ හේතුවෙන් කළුතර හිල්වීදිය බෝතුවත්ත ප්‍රදේශයේ නිවාස හා ප්‍රධාන මාර්ගයේ ජලයෙන් යට වී තිබෙනවා. මෙම ප්‍රදේශයේ ජලය බැස යාමේ ක්‍රමානුකූල පද්ධතියක් නොමැති වීමෙන් ජනතාව එසේ අපහසුතාවයට පත්ව තිබුණා. අධික වර්ෂාව සමග කුරුණෑගල ප්‍රදේශයේ පූජනීය ස්ථානයකට අඹ ගසක් සහ බෝවත්තක් කඩා වැටී තිබෙනවා. ඌව ඊට්ස් මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්.